දිවෙනේ සිනම රෝහල් පිළිබඳව මට සාහිතිකයක් ලබා දීමට හැකියාවක් නැහැ. හැබැයි මම දන්න එක කාරණාවක් තියෙනවා. මම සෞඛ්‍ය අමාත්‍යාංශයේත් යංගිස්තාන දොර රාජකාරිය ආවරණය කරන නිසා. ඒ වගේම මම මේ සෞඛ්‍ය අමාත්‍යාංශය සමග පවත්නනා වූ ඒ රැස්වීම වලදී මමත් සහභාගී වෙලා තියෙනවා. ඒ සෑම අවස්ථාවකදීම අපි අධ්‍යක්ෂකවරුන්ට උපදෙස් දුන්නේ සියලුම ඒ සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් විදියට පවත්වාගෙන යන්න. හැබැයි යංගිසි සල්ලකර්මයක් අද කරන්න ඕනේ නැහැ. ඒක තව මාස 3-4කින් කරලා කමක් නැත්තම් හදිසි ඒවට ප්‍රමුඛතාවය ලබා දීලා ජනතාතුරට කල් දැමීමට හැකි සල්ලකර්ම තියෙනවා නම් ඒව කල් දාන්න කියලා අපි උපදෙස් ලබා දුන්නා. එම නිසා කිසිම රෝහලක හදිසි සැත්කම් නතර කිරීමක් සිදු වුණේ නැහැ. සමහරක් වෙලාවට සමහරක් රෝහල් වල මට මතකයි උදාහරණයක් විතර පේරාදෙණිය ශික්ෂණ රෝහලේ යංගිසි ගැටුකාරී තත්ත්වයක් ඇති වෙලා තිබුණා. ඒ අවස්ථාවේදී අපි ඔවුන්ට උපදෙස් දුන්නා. මේ අවස්ථාවේදී හදිසි නොවන සල්ලකර්ම කෙටි කාලයකට කල් දාලා මේ අවස්ථාවේදී ඉතා හදිසි සල්කර්ම වලට ප්‍රමුඛතාවය ලබා දීලා සිදු කරන්න කියලා ඒ ආකාරයේ යම් ආකාරයේ විකල්ප ක්‍රමවේද අපි අනුගමනය කරා.